ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා පිච්ච බසාරේ YouTube channel එකට. අද අපේ movie එක විදිහට තෝරගෙන තියෙන්නේ 2023 අලුත්ින්ම නිකුත් වුණ අලුත්ම movie එකක් වන Thank you for coming කියන සුපිරි movie එක. මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ භූමි පෙඩ්නෙකර් විසින්. කතාව ගැන කෙටියෙන් කියනවා නම් කණිකා කියන්නේ තාත්තත් නැතුව අම්මයි ආච්චි එක්ක හැදුණු ගෑනු ළමෙක්. මෙයාට කවදාවත්ම එක පෙම්වතෙක්ගෙන් සෑහීමකටපත් වෙන්න බැරි කමක් තියෙනවා. එයා බලාපොරොත්තු වන දේවල් කිසිම පෙම්වතෙක්ගෙන් එයාට ලැබෙන්නේ නැහැ. එයා බලාපොරොත්තු වෙන්නේ full happening sex life එකක්. හැබැයි එයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න කිසිම පෙම්වතෙක්ට බැරි වෙනවා. හැබැයි එක දවසක් එතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා දැනගන්න නම් ඔයාලට මේ කතාව බලන්නම සිද්ධ වෙනවා. කතාවට යන්න කලින් ඔයාලට පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe කියන බටන් එක උඩ click කරලා අපිව subscribe කරන්න කියලත් ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි කතාවට යමු. කණිකා කපූර් කියන්නේ පුංචි කාලේ ඉඳන්ම ටිකක් වෙනස් විදිහට හිතන පතන ගෑනු ළමෙක්. මේ වෙනකොට එයා වයස අවුරුදු 6ක විතර පුංචි කෙල්ලෙක්. පාසලේ අනිත් ළමයි ළමා මානසිකත්වයෙන් ඉන්නකොට මෙයා කෙලින්ම සෙක්ස් ගැන කතා කරනවා. දවසක් පාසලේ ළමයි වේදිකා නාට්‍යයක් කරමින් ඉන්නකොට මෙයා හයියෙන්ම කියනවා ළමයි හම්බ වෙන්නේ සෙක්ස් කරාම කියලා. මේක අහලා ගොඩක් ළමයි බය වෙනවා. ගුරුවරුන්ට ගොඩක් තරහ යනවා. ඉතින් පාසලෙන් කණිකගේ අම්මව කැඳවනවා. එයාගේ අම්මගේ නම බීනා කපූර්. අම්ම වෛද්‍යවරියක්. හැබැයි බීනාගේ සැමියාත් නැහැ. ඉතින් එයා සිංගල්. කණිකට ඉන්නේ අම්මයි ආච්චි විතරයි. පාසලේ විදුහල්පතිතුමිය බීනට කියනවා දුවට කියන්න කියලා හැමෝම ඉස්සරහා එයා කියපු දෙයට සමාව ගන්නවා කියලා. ඒත් බීනා ඒකට කැමති වෙන්නේ නැහැ. ඒත් ඉතින් අන්තිමට කණිකට පාසලේ හැමෝම ඉස්සරහා වේදිකාවට නැගලා සමාව ගන්න සිද්ධ වෙනවා. කණික සමාව ගන්නකොට ළමයි ඔක්කොම එයාට විහිළු කරනවා. එයාලා කණිකට කතා කරන්නේ පරාජිත කණික කියලා. කණිකගේ අම්මා ගොඩක් සැහැල්ලු ජීවිතයක් ගත කරපු කෙනෙක්. එයා නාරිවේදයේ සම්බන්ධ වෛද්‍යවරියක් වුණාට කිසිම වගකීමකින් වැඩ කරපු කෙනෙක් නෙවෙයි. එයාට තියෙන්නේ පාවෙන ජීවිතයක්. බීනා එක එක දවසට එක එක පුද්ගලින්ව ගෙදරට එක්කගෙන එනවා. පුංචි කණික ආච්චි අම්මත් එක්ක මේ දේවල් දිහා බලාගෙන ඉන්නවා. කණිකගේ පන්තියේ පිරිමි ළමයෙක් ඉන්නවා. එයාගේ නම බනි. කණික පොඩි කාලේ ඉඳන්ම එයාට කැමති. කාලය මේ විදිහට ගත වෙනවා. දැන් කණිකට වයස අවුරුදු 18යි. ඒ කාලේ වන විට කණික හා බනි දෙන්න එකිනෙකාට ආදරය කරන්න පටන් ගන්නවා. දවසක් මේ ආදරවන්තයෝ දෙන්න යහන් ගත වෙනවා. ඒත් කණික ඒ දේවල් වලින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. කාලයත් එක්ක මේ දෙන්නගේ ආදර සම්බන්ධය බිඳ වැටෙනවා. දැන් කණිකගේ වයස අවුරුදු 25යි. එයාගේ දෙවනි ආදරවන්තයා වෙන්නේ මහාචාර්ය ශේකර්. එයාගේ වයස අවුරුදු 55යි. ඇත්තටම කිව්වොත් කණිකට උණි ආදරයක් නෙවෙයි හොඳ ලිංගික සම්බන්ධතාවයක්. ඒත් එයා ශේකර්ගෙනුත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. එයාගේ තුන්වෙනි කෙනා තමයි රාහුල්. රාහුල් කියන්නේ ලිංගික සම්බන්ධතාවයකට කැමැතිම නැති කෙනෙක්. ඉතින් කණික එයාගෙනුත් වෙන් වෙනවා. මේ විදිහට කණික සම්බන්ධතා කීපයක්ම පැවැත්තුවත් ඒ හැම එකක්ම බොහොම ඉක්මනින් අවසන් වෙනවා. දැන් කණිකට වයස අවුරුදු 30යි. ඉතින් ඒ වෙනුවෙන් ලොකු බර්ත්ඩේ පාටි එකක් තියෙනවා. ඒකට කණිකගේ හොඳම යාළුව දෙන්නත් එනවා. ඒ දෙන්නගේ නම තමයි ටීනා හා පල්ලවි. කණික එයාගේ බර්ත්ඩේ පාටි එක දවසේ හොඳටම අඬනවා එයාට තනියම මැරෙන්න බෑ කියලා. එයාට හොඳ පාර්ට්නර් කෙනෙක් ඕනි වෙලා තියෙන්නේ. යාළුව කියනවා ඔයාට මෙච්චර කල් සම්බන්ධතා ගොඩක් තිබුණනේ. ඉතින් ඇයි ඔච්චර දුක් වෙන්නේ කියලා. කණික අඬමින් කියනවා ඒ වුණාට මම කවදාවත් සුරාන්තයට පත් වෙලා නැහැ කියලා. පල්ලවි විවාහ වෙලා ඉන්නෙත් කණිකගේ හොඳම යාළුවෙක් වන කරණෙක්. කණිකට පල්ලවි උපදෙස් දෙන්න එනකොට කණික එයාටත් බනිනවා. කණික බනින්නේ ඔයා මගේ හොඳම යාළුවව බැඳගෙන දැන් මට උපදෙස් දෙන්න එන්න එපා කියලා. කණිකට විවාහ යෝජනාවක් එනවා එයාගේ අසල්වාසී නිවසේ ඉන්න ජීවන්ගෙන්. ඒත් කණිකට හිත හදාගන්න බෑ එයාට කැමති වෙන්න. කාලය මේ විදිහට ගත වෙනවා. අද තමයි කණිකගේ 32 වෙනි උපන්දිනය. අද රෑ තියෙන බර්ත්ඩේ පාටියකට යන්න කණික වැක්ස් කරන්න ගිහින් ඉන්නේ. ඒ වෙලාවේ අර්ජුන් මැසේජ් කරලා කණිකට කියනවා මම රෑ පාටියකට එනවා කියලා. ඉතින් කණික ගොඩක් සතුටින් පාටියකට යන්න සූදානම් වෙනවා. කණිකගේ යාළුවෝ දෙන්නත් බර්ත්ඩේ පාටියකට එනවා. ටීනාගේ දුවගේ නම රබේයා. එයා පාටියකට එනවා. එයා තාම පාසල් යන දරුවෙක් වුණාට එයාට ආදර සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. හැබැයි ඒක මේ වෙනකොට බිඳ වැටිලා තියෙන්නේ. ඉතින් ඒක නතර වුණ නිසා එයා වේදනාවෙන් ඉන්නේ. ඉතින් කණික රබේ ළඟට ගිහින් එයත් එක්ක කතා කරනවා. ඔන්න ටිකකින් එතනට අර්ජුන් එනවා. හැබැයි එයා එන්නේ තනියම නෙමෙයි, එයාගේ පෙම්වතියත් එක්ක. ඉතින් කණිකගේ සියලු බලාපොරොත්තු ආයෙමත් බිඳ වැටෙනවා. අර්ජුන්ගේ පෙම්වතියගේ නම රූෂි. කණික කියන්නේ ෆුඩ් බ්ලොගර් කෙනෙක්. රූෂි කණිකට කියනවා මම ඔයාගේ රසිකාවියක් කියලා. ඊට පස්සේ එයා කණිකත් එක්ක සෙල්ෆි එකකුත් ගන්නවා. ඊන අර්ජුන්ගෙන් අහනවා ඇයි ඔයා රූෂිව එක්කගෙන ආවේ? අපි හිතුවේ ඔයා කණිකව හම්බ වෙන්න ආවා කියලා. එතකොට අර්ජුන් කියනවා මට කණික ගැන කිසිම හැඟීමක් නැහැ. දැන් එයාට වයස 30 ගානක්නේ කියලා.
මේ දේවල් කණික අහගෙන ඉන්නේ. ඉතින් එයාට ගොඩක් දුක හිතෙනවා. ඔන්න කට්ටිය එක්ක එකතු වෙලා බර්ත්ඩේ කේක් එක කපනවා. කණිකට තේරෙනවා රූෂි කියන්නේ හරිම ෆන් එකේ ඉන්න කෙනෙක් කියලා. ඉතින් කණිකත් රූෂිත් එක්ක එකතු වෙලා හොඳට විනෝද වෙනවා. ඊට පස්සේ හැමෝම එකතු වෙලා නටමින් ගයමින් හොඳට එන්ජොයි කරනවා. කණික රූෂිත් එක්කත් කියනවා එයා කවදාවත් පිරිමියෙක්ගෙන් කවදාවත් උපරිම විදිහට තෘප්තිමත් වෙලා නැහැ කියලා. ඉතින් රූෂි කියනවා ඕකට කරන්න තියෙන එකම එක දෙයයි ඒ දේ කරන්න ඕනි ඔයා ආදරය කරන කෙනත් එක්ක නෙවෙයි ඔයාට ආදරය කරන කෙනෙක් එක්ක කියලා. මෙච්චර දවසක් කණික සම්බන්ධකම් පැවැත්තුවේ ඒ ආදරය කරපු අයත් එක්කනේ. ඉතින් එයා එවලෙම තීරණය කරනවා එයාට ආදරය කරන කෙනාව හොයාගෙන යන්න. කණිකට ආදරය කරන කෙනා තමයි ජීවන්. ඒ නිසාම තමයි ජීවන්ගෙන් කණිකට මීට අවුරුදු දෙක තුනකට කලින් විවාහ යෝජනාවක් ඇවිත් තියෙන්නේ. කණික අකමැති වුණ හින්දා ජීවන් අදට තනිකඩව තමයි ඉන්නේ. එයා තාමත් කණික ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඉතින් කණික එවලෙම යනවා ජීවන්ගේ ගෙදරට. ඒ මහරෑ එයා කෙලින්ම යන්නේ ජීවන්ගේ කාමරයට. කණික ජීවන්ගේ ඇඳට ගිහින් ජීවන්ව ඇඳට ගෙන්න ගන්න හදනවා. ඒ ජීවන්ගේ හිතේ තියෙන්නේ පිවිතුරු ආදරයක්. විවාහ වෙනකන් ලිංගික සම්බන්ධකම් පවත්වන්න ජීවන් කැමති වෙන්නේ නැහැ. ඉතින් කණිකට තරහ ගින් එයා ජීවන්ගේ ගෙදරින් එළියට එනවා. එහෙම යනකොට ජීවන්ගේ අම්මටයි නංගිටයි නිින්දෙන් ඇහැරෙනවා. කණිකව දැකලා ඒ දෙන්න පුදුම වෙනවා. ජීවන් කණිකව කාර් එක ළඟට එක්කගෙන එනවා. ඊට පස්සේ ආව කාර් එකේ ඉඳවනවා. ඊට පස්සේ ජීවන් කණිකව ගෙදරටම ගිහින් ඇරලවනවා. ගෙදරට ආවහම කණික ජීවන්ට කියනවා මම හැමදාමත් පරාජිත කණික විතරමයි කියලා. එතකොට ජීවන් කියනවා එහෙම කියන්න එපා. ඔයා මට ලෙජන්ඩ් කෙනෙක් කියලා. ජීවන් කියනවා ඔයාට කැමති විදිහකට ඔයා ජීවත් වෙන්න මම හැමදාමත් ඔයාගේ ළඟින් ඉඳන් ඔයාව ආරක්ෂා කරන්නම් කියලා. කණික ගෙදර යනකොට එයාගේ අම්මා අම්මගේ පෙම්වතත් එක්ක බියර් එකක් බොමින් ඉන්නේ. අම්මා කණිකගෙන් අහනවා අර්ජුන් එක්ක ඩේට් එක කොහොමද කියලා. බීමත්ව ඉන්න කණික උඩටට්ටුවට නගින්න හදනකොට ආච්චි අම්මා එතනට එනවා. එයා කණිකව බලින්ම එක්කගෙන ගිහින් කියනවා ජීවන් ගැන ආයෙමත් හිතලා බලන්න කියලා. ජීවන් ගොඩක් හොඳ කෙනෙක් කියලා තමයි ආච්චි කියන්නේ. ආච්චි විවාහ ජීවිතයේ තියෙන වැදගත්කම ගැන කණිකට කියලා දෙනවා. ඒත් කණිකගේ අම්මා නම් ඒකට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. කණිකගේ හිතේ විවාහ වෙන්න කිසිම කැමැත්තක් නැහෙනේ. මේ වෙලාවේ ආච්චි අම්මා බීනගේ පෙම්වතට බනිනවා. ඒ අතරේ කණිකා උඩටට්ටුවට යන්න හදන්නේ. කණිකට ගෙදරින් හැමදාම ඇහෙන අම්මගේ ආච්චිගේ රණ්ඩු මානසික වදයක් වෙලා තියෙන්නේ. ඉතින් එයා රණ්ඩුව නතර කරන්න කියලා කෑ ගහනවා. ඒත් එක්කම කකුල පැටලිලා කණිකා පඩිපෙලෙන් පහළට වැටෙනවා. දැන් අපිට පෙන්වන්නේ කණිකගේ අවමංගල්‍ය. කණික මෙච්චර දවසක් සම්බන්ධකම් පවත්වපු හැමෝම අවමංගලයට සහභාගි වෙලා තියෙනවා. හැමෝම කණික ගැන තම තමන්ගේ අදහස් දක්වනවා. එයාලා කියන්නේ කණික අනිත් අයගෙන් දේවල් බලාපොරොත්තු වුණාට එයාගෙන් කිසිම දෙයක් අනිත් අයට ලැබෙන්නේ නැහැ කියලා. කණික මේ දැකලා තියෙන හීනයක්. පඩිපෙලෙන් වැටුණු වෙලාවේ එයාගේ කකුල ආබාධයට ලක් වුණාට එයා මැරිලා නැහැ. ඉතින් ඒ බියකරු හීනෙන් පස්සේ එයා අමාරුවෙන් නැගිටලා කුස්සියට යනවා. ගිහින් ආච්චි අම්මගෙන් අහනවා ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා. ආච්චි අම්මා තනිකඩයි. කණිකගේ අම්මා තනිකඩයි. ඒ වගේම කණිකත් තාම තනිකඩයි. කණික ආච්චි අම්මගෙන් අහනවා අපි හැමෝටම ශාපයක් වෙදිලාද කියලා. එතකොට ආච්චි අම්මා නම් කියන්නේ මේ දේවල් උනේ අපේ වැරද්දෙන්. අපිට දේවල් ලැබුණට අපි ඒව තෝරගත්තේ නැති නිසායි අපිට මෙහෙම උනේ කියලා. එතකොට කණිකට තේරෙනවා මෙහෙම ගියොත් එයාටත් තනිකඩව තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ කියලා. ඉතින් යා එවලෙම ජීවන්ට කෝල් කරලා අහනවා ඔයා තාමත් මාව බඳින්න කැමතිද කියලා. එතකොට ජීවන් කියනවා මම මේ දැන්ම ඔයාව බඳින්නම් කියලා. ඉතින් කණිකට ගොඩක් සතුටුයි. මේක ඇහුණ ආච්චි ඇවිල්ලා කණිකව වැළඳ ගන්නවා. කණික මේ තීරණය ගත්තේ එයාට තනිකඩව ජීවත් වෙන්න බැරි හින්දා. ඉතින් කණික මේ ගැන යාගේ යාළුවෝ දෙන්නටත් කියනවා. ඇත්තටම ජීවන් කියන්නේ පරණ තාලෙට හිතන පතන කෙනෙක්. හැබැයි කණික එහෙම නෙවෙයි. ඉතින් යාළුවෝ දෙන්න නම් කියන්නේ ඔය දෙන්න ගැළපෙන එකක් නෑ කියලා. ඒත් කණික කියනවා ජීවන්ට ගොඩක් සල්ලි තියෙන හින්දා එයා මාව හොඳින් බලාගනී කියලා. කණිකගේ යාළුවෙක් ඉන්නවා නේහා කියලා. ඇත්තටම එයාට යාළුවෙක් කියලා කියන්නත් බෑ. මොකද එයා හැම වෙලාවෙම කණිකට හිනා වෙනවා. කණික කියන්නේ පරාජිත කෙනෙක් කියලා නේහා හැම වෙලෙම කණිකව සමච්චලයට ලක් කරනවා. ඉතින් දවසක් කණිකව හම්බ වෙච්ච වෙලෙත් එයා සුපුරුදු පරිදි කණිකව සමච්චලයට ලක් කරන්න හදන්නේ. හැබැයි දැන් කණික තනිකඩ නෑනේ. ඉතින් එයා කියනවා මම තවදුරටත් පරාජිත කණික නෙවෙයි මම විවාහ වෙන්න හදන්නේ කියලා. ඒ වගේම ඔයත් අපේ විවාහයට එන්න කියලා කණික එයාටත් ආරාධනා කරනවා. කණික මේ යාළුවෙත් එක්ක ඇවිල්ලා තියෙන්නේ රබේයගේ ස්පෝට් මීට් එකට. රබේයගේ පාසලේ ඉන්නවා රෝහන් කියලා තරුණෙක්. එයා රබේය ගැන උනන්දුවක් දක්වනවා. ඊළඟ දවසේ කරන් එනවා කණිකගේ ඉදර. කරන් කණිකට උපදෙස් දෙනවා කොහොමද හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න කියලා. කණික අම්මගේ ක්ලිනික් එකට යනවා අම්මට උදව් කරන්න. අම්ම කණිකගේ ෆුඩ් බිස්නස් එකට දෙන්න කියලා සල්ලි වගේක් ඉතුරු කරගෙන ඉඳලා. දැන් කණික ඒ වයින් වෙඩින් ඩ්‍රෙස් එක ගන්න හදන්නේ. නමුත් අම්මා ඒකට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. අම්මා කියන්නේ කණිකගේ විවාහය ගැන තවදුරටත් හිතලා බලන්න කියලා. ඒ වෙලාවේ කණික අම්මට හිතරේ දෙන්න ගොඩක් දේවල් කියනවා.
කනික අම්ම එක්ක තරහින් ඉන්නේ එයාට තාත්තෙක් නැති හින්දා. අම්ම කියනවා මම ඔයාගේ තාත්තව බැඳේ නැත්තේ එයා මට ආදරේ කරපු නැති හින්දා කියලා. කනිකගේ අම්මයි තාත්තයි යාළු වෙලා ඉද්දි තමයි අම්ම ප්‍රෙග්නන්ට් වෙලා තියෙන්නේ. කනික ලැබෙන්නේ ඉන්නවා කියලා දැනගත්තාම තාත්තා අම්මට අනුකම්පා කරලා. හැබැයි යා අම්මට ආදරේ කරලා නැහැ. අම්මා කියනවා මට අනුකම්පාවක් ඕනි වුණේ නැති හින්දායි මං එයාව බැඳේ නැත්තේ කියලා. එයා මට ආදරේ කරා නම් මං එයාව බඳිනවා කියලාත් අම්මා කියනවා. මේ වෙලාවේ කනිකට තරහ ගින් එයා එතනින් යනවා. ඔන්න කනිකගේ විවාහය පැවැත්වෙන දවස උදා වෙනවා. ජීවන් එයාගේ පවුල ඇත් එක්ක කනිකගේ ගෙදරට එනවා. කනිකත් ලස්සනට සැරසිලා එයාගේ ගෙදර අයත් එක්ක ජීවන්ව පිළිගන්නවා. කනිකගේ යාළුවත් ඇවිත් ඉන්නේ. හැමදේම හොඳින් සිද්ධ වෙනවා. යාළුවෝ දෙන්න කනිකට හනිමූන් එකට ගෙනියන්න ඕනි දේවල් පවා දැනටමත් ගෙනහල්ලා තියෙන්නේ. පළමු දවසේ චාරිත්‍ර ටික අවසන් වෙනවා. ඊළඟ දවසේ තමයි පාටි එක තියෙන්නේ. කනික යාළුවොත් එක්ක ඒකට ඕනි දේවල් ප්ලෑන් කරනවා. අරන් හා පල්ලවි දෙන්න නිතරම රණ්ඩු වෙනවා. ඉතින් ඒ දේවල් දිහා කනික බලාගෙන ඉන්නවා. ඊට පස්සේ කනික යාළුවොත් එක්ක ගිහින් ජුවලරි ගන්නවා. රබේයගේ යාළුවා රෝහන් එනවා මේ වැඩවලට උදව් වෙන්න. දැන් රබේයගේ හිතෙත් රෝහන් ගැන කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ. රබේය රෝහන් ගැන කනිකත් එක්ක කියනවා. කනික උපදෙස් දෙනවා කොහොමද හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නේ කියලා. ඔන්න පාටි එක තියෙන දවසේ උදා වෙනවා. හැමෝම නටනවා, සින්දු කියනවා. ජීවන් කනිකගේ යාළුවොත් එක්ක නටන දිහා බලාගෙන ඉඳලා කනිකට ගොඩක් සතුටු හිතෙනවා. එයාට තේරෙනවා ජීවන් හිතන තරම් නරක නෑ කියලා. මේ අතර රෝහන් එනවා පාටියකට. එයා රබේයවත් එක් කරගෙන කාමරයකට යනවා. රෝහන් රබේය එක්ක යහන්ගත වෙනවා. ඩාන්සින් ටයිම් එක ඉවර වෙලා කට්ටිය කතා කරමින් ඉන්නවා. ඊට පස්සේ කට්ටියව පුදුම කරමින් කනික ලස්සන ඇඳුමකුත් ඇඳගෙන වේදිකාවට එනවා. ඊට පස්සේ ආ ගොඩක් ලස්සනට ජීවන් එක්ක ඩාන්ස් කරනවා. මේ දෙන්නත් එක්ක එකතු වෙලා පාටියකට ආපු හැමෝම නටනවා. ටික වෙලාවකින් අර්ජුන් එනවා පාටියකට. අර්ජුන් කනික එක්ක කතා කරනවා. දැන් අර්ජුන්ගේ ඍෂිගේ සම්බන්ධය නෑ කියලා අර්ජුන් කියනවා. එයා දැන් කනිකට කැමැත්තෙන් වගේ ඉන්නේ. ඒත් ඉතින් දැන් අර්ජුන් ප්‍රමාද වැඩි. යාළුවෝ ඇවිත් කනිකව අර්ජුන් ළඟින් එක්කගෙන යනවා. ඊට පස්සේ කනික ආයෙමත් නටන්න පටන් ගන්නවා. ඊළඟට පාටියකට එන්නේ රාහුල්. කනික රාහුල් එක්කත් කතා කරනවා. දැන් රාහුලුත් කනිකට කැමති වගේ තමයි පේන්නේ. ඒත් ඉතින් ඔහුත් ප්‍රමාදයිනේ. ඊළඟට පාටියකට එන්නේ මහාචාර්ය ශේකර්. ඔහු එක්ක කතා කරාමත් කනිකට තේරෙනවා දැන් ඔහුත් කනිකට කැමැත්තෙන් ඉන්නේ කියලා. ඒ වගේම දැන් ශේකර් තරුණ පාට වෙලා. ඒත් ඉතින් කනිකට ඔහුට කැමැත්ත දෙන්නත් බෑ. ඔහු කනිකට තෑග්ග විදිහට දෙන්නේ පොතක්. ශේකර් කියනවා මම මේ පොත ලිව්වේ ඔයා වෙනුවෙන්මයි කියලා. කනික ශේකර් එක්ක කතා කරමින් ඉන්නකොට එතනට ජීවන් එනවා. දැන් ඉතින් කනිකවයිති ජීවන්ටනේ. ඊට පස්සේ කනිකවයි ජීවන්වයි වේදිකාව උඩට කැඳවලා ජීවන්ගේ අම්මයි නංගී කතාවක් කරනවා. ජීවන්ගේ මාමා මේ කපල් එක වෙනුවෙන් අලුත් ගයක් මිලදී අරගෙන. ජීවන්ගේ පවුලේ අය කනිකව ආදරෙන් ඔවුන්ගේ පවුලට පිළිගන්නවා. එයාලා කනිකට පෙන්වන්න අලුත් ගෙදර ඉඳන් ලස්සන වීඩියෝ එකකුත් කරලා. හැමෝම පුදුම වෙනවා මේ දේවල් දැකලා. හැමෝම සතුටින් මේ දේවල් දිහා බලාගෙන හිටියත් කනිකනම් ටිකක් කන්ෆියුස්ඩ් වෙලා වගේ තමයි ඉන්නේ. ඊට පස්සේ ජීවන් කනිකට මුද්ද පළඳවලා කනිකව විවාහ කරගන්නවා. ඒ දිහා බලාගෙන ඉඳලා හැමෝම ගොඩක් සතුටු වෙනවා. කනික කරන් එක්ක එකතු වෙලා හොඳට බොනවා. මේ අතර කනිකගේ අම්මා ශේකර් එක්ක කතා කරමින් ඉන්නේ. කනික යාළුවොත් එක්ක බීලා හොඳටම නටනවා. මේ අතර රබේයට ලොකු ප්‍රශ්නයක් වෙලා. රෝහන් රබේය එක්ක කරපු හැමදේම වීඩියෝ කරලා. ඒ වීඩියෝ එක රෝහන් ඉන්ටර්නෙට් අප්ලෝඩ් කරලා. රබේයගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ හැඟීමක් එයාට දැනෙනවා. මේ වෙලාවේ කනික නටන්නේ එයාගේ යාළුවොත් එක්ක විතරක් නෙමෙයි. එයාගේ පරණ පෙම්වතුන් එක්කත් එයා හොඳට නටනවා. හැබැයි කනික අන්තිමට ජීවන් ළඟට ගිහින් එයත් එක්ක නටනවා. මීට පස්සේ කවදාවත් කවුරුවත් කනිකට පරාජිත කනික කියලා කියන එකක් නැහැ. මොකද දැන් තවදුරටත් කනික පරාජිත නැහැ. මොකද දැන් කනිකට එයාගේ සිහින කුමාරයා හම්බ වෙලා ඉවරයි. ඊළඟ දවසට උදා වෙනවා. කනික උදේ හැරිලා බලනකොට එයා ඉන්නේ පාටියක තිබුණු හෝටලේ කාමරයක. එයාගේ ඇඳුම් ඔක්කොම ගලවලා දාලා. කනික ඊයරෑ මේ කාමරයට ආවේ හොඳටම බීමත්. එයාට මතක නැහැ ඊයරෑ මොකද්ද සිද්ධ වුනේ, එයාගේ ඇඳුම් ගැලවුනේ කොහොමද කියලාවත්. කනික කල්පනා කරමින් ඉන්නකොට එයාට දෙයක් මතක් වෙනවා. කනිකට මතක් වෙනවා ඊයරෑ එයා උපරිම ලිංගික තෘප්තියක් ලැබුවා නේද කියලා. එයා යාළුවෝ දෙන්නට කෝල් කරලා ගොඩක් සතුටින් ඒ ගැන කියනවා. කනික කියනවා ඊයරෑ ජීවිතේ පළමුවරට එයා උපරිම සතුටක් භුක්ති විඳා කියලා. ඒක අහලා යාළුවෝ දෙන්නම ෂොක් වෙනවා. යාළුවෝ දෙන්න කියනවා අපි හිතුවේ නෑ ජීවන් කියන්නේ ඔච්චර වැඩකාරෙක් කියලා. ඒත් කනිකටේ සතුට භුක්ති විඳින්න ලැබෙන්නේ බොහොම පොඩි වෙලාවයි. මොකද එයාට මතක නෑ ඊයරෑ එයත් එක්ක හිටියේ ජීවන්ද, අර්ජුන්ද, රාහුල්ද, ශේකර්ද කියලා. කනික ඒ බවත් එයාගේ යාළුවෝ දෙන්නත් එක්ක කියනවා. ඊට පස්සේ තුන්දෙනාම එකතු වෙලා සාකච්ඡා කරනවා කොහොමද අපි හරි කෙනාව හොයාගන්නේ කියලා. කනික කියනවා අනිවාර්යෙන්ම ඒ ජීවන් වෙන්නේ නැති කියලා. ඉතින් කනික එවලෙම යනවා ජීවන්ගේ ගෙදරට.
ගිහින් එයාගෙන් අහනවා ඊයේ රෑ මොකද්ද උනේ කියලා. අහලා බලනකොට තමයි කණිකට තේරෙන්නේ ඊයේ රෑ එයත් එක්ක ඉඳලා තියෙන ජීවන් නෙවෙයි කියලා. කණිකට ජීවන් ගැන ගොඩක් දුක හිතෙනවා. මොකද එයා ජීවන්ව කසාද බැඳපු දවසෙම එයා රාත්‍රිය ගත කරලා තියෙන වෙන පිරිමියෙක් එක්ක. එයාට ජීවන් ගැන දුක හිතිලා එයා ජීවන්ව වැළඳ ගන්නවා. ඊට පස්සේ එයා ටීනයි පල්ලවි හම්බ වෙලා කියනවා ඒ ජීවන් නෙවෙයි නම් කවුරු වෙන්න පුළුවන්ද කියලා. කණික දුකෙන් කියනවා මට ජීවන්ව නැති කරගන්න බෑ. එයාව මගේ ජීවිතේට මට ඕනිමයි කියලා. තුන් දෙනා කතා වෙනවා මේකට මොකද්ද කරන්න කියලා. හෝටලයට ගිහින් CCTV චෙක් කරන්නත් බෑ. එතකොට හෝටලේ මැනේජර් කණිකට හිනා වෙයි බැඳපු දවසේම වෙන කෙනෙක් එක්ක හිටියා කියලා. ඉතින් පල්ලවි අයිඩියා එකක් කියනවා. එයා කියනවා ඔයාට ඊයේ හම්බුණ තෑගි ටික චෙක් කරමු. ඒකෙන් අපිට මොකක් හරි ඉඟියක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් තුන් දෙනා එක්ක තෑගි ටික චෙක් කරනවා. විශේෂ තෑග්ගක් දීලා තියෙන්නේ ෂේකර්. ඒ තෑග්ග තමයි කණික ගැන ලියවුණු පොතක්. අනිත් අය දීලා තියෙන්නේ සාමාන්‍ය තෑගි. කණිකට මතක් වෙනවා එයා බීලා වැඩි වෙලා ඉද්දි ෂේකර් එයාව කාමරේ ළඟට එක්කගෙන ගිය හැටි. ඉතින් කණික එවලෙම යාළුව දෙන්නත් එක්ක ෂේකර්ගේ ගෙදරට යනවා. හැබැයි කණික හිතපු තරම් ෂේකර් හොඳ කෙනෙක් නෙවෙයි. කණික යද්දිත් ෂේකර් ෘෂි එක්ක තමයි ඉන්නේ. ෂේකර් ෘෂීටත් දීලා තියෙනවා කණිකට දීපු පොතම. ඒ විතරක් නෙවෙයි ඊයේ රෑ ෂේකර් ඉඳලා තියෙන්නේ ෘෂි එක්ක. ඒ කියන්නේ ෂේකර් නෙමෙයි කෙනා. ඉතින් කණික එවලෙම එහෙන් යනවා. මේ වෙලාවේ රාහුල් කණිකට මැසේජ් එකක් එවනවා එයාව හම්බ වෙන්න එන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ රාහුල් තමයි කෙනා. ඉතින් කණික යාළුව දෙන්නත් එක්ක යනවා රාහුල් වැඩ කරන හෝටල් එකට. ඒ වෙලාවේ දැකපු දසුනෙන් කණික පුදුම වෙනවා. රාහුල් කාන්තාවක් වගේ ඇඳගෙන නර්තනයකෙදිමින් ඉන්නේ. කණිකට මතක් වෙනවා ඉස්සර රාහුල් කණික එක්ක යාළු වෙලා ඉද්දි එයාගේ අතකින්වත් අල්ලන්නේ නැතුව හිටපු හැටි. ඇත්තටම රාහුල් කැමති පිරිමියයට. රාහුල් සම්බන්ධකම් පවත්වන්නේ පිරිමියා එක්ක. කණික රාහුල්ට කියනවා ඊයරෑ සිද්ධ වෙච්ච දේවල්. කණික කියනවා එයාට එයත් එක්ක ඊයරෑ හිටපු කෙනාව හොයාගන්න ඕනි කියලා. ඇසේ කණික රාහුල් එක්ක ගිහින් ඩ්‍රින්ක් එකක් ගන්නවා. ඒ වෙලාවේ බාර් එකට එනවා ෘෂි. රාහුල් ෘෂිටත් විස්තරය කියනවා. ඊට පස්සේ කණික රාහුල් එක්ක එයාපෝට් එකට යන්න පිටත් වෙනවා. රාහුල් රට යන්න හදන්නේ. යන ගමන් දෙන්න කතා වෙනවා. ඒ දෙන්න එවලෙත් කතා වෙන්නේ ඊයේ සිද්ධ වෙච්ච දේවල් ගැන. කණික කියනවා ඊයරෑ මාත් එක්ක හිටියේ අර්ජුන් වෙන්න ඇති කියලා. එතකොට රාහුල් කියනවා ඒක වෙන්න බෑ අර්ජුන් ඊයරෑ හිටියේ මාත් එක්ක කියලා. ඒ කියන්නේ අර්ජුනුත් පිරිමියයට කැමතියි. දැන් කණිකට හිතාගන්න බෑ මේ හැමෝම නෙවෙයි නම් කවුද එයත් එක්ක රෑ හිටියේ කියලා. ඊට පස්සේ කණික රාහුල්ව එයාපෝට් එකට ගිහින් බස්සනවා. රාහුල් කියනවා මම ටික දවසකට මගේ ලෝකේ හොයාගෙන යනවා කියලා. කණික රාහුල්ට සමු දීලා එයාපෝට් එකෙන් එන්න හදනකොට එයාට නේහව හමු වෙනවා. නේහත් කණිකගේ පාටියකට ආවනේ. එයාලා ආපහු යනවා කියන්න කණිකව හොයාගෙන උඩ තට්ටුවට ගිහින්. ඒ වෙලාවේ කණික එක්ක කාමරේ ඉඳලා තියෙන්නේ පල්ලවිගේ සැමියා කරන්. ඒ කියන්නේ ඊයරෑ කණික එක්ක කාමරේ ඉඳලා තියෙන්නේ කරන්. එයත් ඒ වෙලාවේ ගොඩක් බීමත්ව ඉඳලා තියෙන්නේ. කණිකට මතක් වෙනවා ඊයරෑ එයා කරන් එක්ක හොඳටම බීපු හැටි. කණික ගොඩක් දුක් වෙනවා. මම මොකද්ද මගේ යාළුවට මේ කරේ කියලා. මම මගේ යාළුවට ලොකු වරදක් කරා නේද කියලා කණිකට එයා ගැනම තරහක් ඇති වෙනවා. ඉතින් කණික දිගටම පල්ලවීට කෝල් ගන්නවා සමාව ගන්න. ඒත් පල්ලවි ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ටිකකින් කණිකට කෝල් එකක් එනවා. එයා හිතුවටේ පල්ලවි කියලා. ඒ කෝල් කරන්නේ ජීවන්. කරන් ජීවන්ට ඊයේ රෑ ගත්ත කණිකගේ ෆොටෝ එකක් යවලා. කණික තවත් බය වෙනවා. ඒ කියන්නේ එයා ඊයේ රාත්‍රිය ගත කරලා තියෙන්නේ ජීවන් එක්කම තමයි. කණිකට මතක් වෙනවා එයා කරන් එක්ක ෆොටෝ ගත්ත හැටි. ඒ වෙලාවේ කරන් කණිකට කියනවා පල්ලවි එයාට ආදරේ කරන්නේ නැහැ කියලා. පල්ලවි හැම වෙලාවෙම කරන්නේ කරන්ට අනකරන එක. එකපාරටම කරන් තමන්ට ලඟුණ හැටිත් කණිකට මතක් වෙනවා. ඒත් එක්කම කණික යමින් හිටපු කාර් එක ඇක්සිඩන්ට් වෙනවා. ටිකකින් ජීවන් එනවා කණික ඉන්න තැනට. එයා හැම ප්‍රශ්නෙම විසඳලා කණිකත් එක්ක කතා කරන්න එනවා. කණිකට ජීවන් ගැන දුක හිතෙනවා. එයාට තේරෙනවා ජීවන් වගේ හොඳ කෙනෙක්ට එයාව ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් එයා තීරණය කරනවා ජීවන්ගින් වෙන් වෙන්න. ජීවන් එයාට දාපු මගුල් මුද්ද ආපහු දීලා කණික ජීවන්ට කියනවා අපි දෙන්න වෙන් වෙමු කියලා. ජීවන්ට ගොඩක් දුක හිතෙනවා. ඒත් එයා කියනවා මට ඔයාට වඩා හොඳ කෙනෙක්ව හොයාගන්න පුළුවන් කියලා. ජීවන් එතනින් ගියාට පස්සේ කණික ටිකක් වෙලා කල්පනා කරමින් ඉඳලා බස් එකේම ගෙදර යන්න පිටත් වෙනවා. ඒ වෙලාවේ රාබයා කෝල් කරලා අඬමින් කණිකට කියනවා රෝහන් එයාට කරපු දේ ගැන. රෝහන් අප්ලෝඩ් කරපු වීඩියෝ එකත් එයා කණිකට එවනවා. කණික එයාගේ හිත හදන්න උත්සාහ කරත් වැඩක් වෙන්නේ නැහැ. රාබයා කියනවා එයා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කියලා. අද හවස රාබයාගේ පාසලේ උත්සවයකුත් තියෙනවා. ඉතින් රාබයා කියනවා මට අද උත්සවේදී හැබෝගෙන්ම සමාව ඉල්ලන්න සිද්ධ වෙනවා කියලා. මං දැන් අනිත් අයට මූණ දෙන්නේ කොහොමද කියලා රාබයා අඬමින් කියනවා.
රාබයා අඬන වැහිලා කණිකට ගොඩක් දුක හිතෙනවා. කණිකට මතක් වෙනවා ඉස්සර පාසලේදී බනි කණික ගැන හැමෝමත් එක්ක කැත විදිහට කතා කරපු හැටි. කණිකට පාසලේ ළමයි හැමෝම hina වුණ හැටිත් එයාට මතක් වෙනවා. රාබයාගේ සිද්ධිය කණිකගේ අම්මා ආච්චි පවා දන්නවා. දැන් මේ ගැන නොදන්න කෙනෙක් නැහැ. කණික ගෙදර එනවා. එනකොටම පල්ලවි දුවගෙන ඇවිල්ලා කණිකට හොඳටම පහර දෙනවා. පල්ලවි කණිකට බනිනවා මං හිතාගෙන හිටියේ ඔයා මගේ හොඳම යාළුවා කියලා. ඒත් ඔයා මගේ සැමියාත් එක්ක රැයක් ගත කරානේ කියලා. තමුසිට ලැජ්ජ නැද්ද කියලා එයා නැවතත් කණිකට පහර දෙනවා. කණිකගේ අම්මාවිල්ලා බේරගන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ටිකකින් ටීනත් ඇවිල්ලා කණිකට හොඳටම බනිනවා. ටීන බනිනවා මගේ දුව රබේයට මේ වගේ දෙයක් සිද්ධ වුණේ ඔයා නිසා කියලා. මොකද කණික නිතරම රබේයට උපදෙස් දුන්න කියලා ටීන දන්නවා. යාළුවෝ දෙන්නම කණිකට හොඳටම බනින්දි එයාගේ ආච්චි අම්මාවිල්ලා තමයි එයාව බේරගන්නේ. ඊට පස්සේ යාළුවෝ දෙන්න තරහින් එහෙන් යන්න යනවා. කණික හොඳටම අඬනවා. අන්තිමට කණික සිහිසුන් වෙලා ඉඳගෙන වැටෙනවා. අම්මා කණිකට බෙහෙත් කරනවා. ටිකකින් කණිකට සිහිය එනවා. කණික අම්මට කියනවා එයාට විඳින්න සිද්ධ වෙලා තියෙන අපහාස ගැන. එතකොට අම්මා කියනවා පිරිමියෙක් නැති එකම ගෑනු කෙනා ඔයා නෙවෙයි මේ ලෝකේ ඕනි තරම් සිංගල් කාන්තාවෝ ඉන්නවා කියලා. තමන්ගේ සතුට හොයාගන්න ඕනි තමන්මයි. ඒකට වෙන කවුරුත් පලි නෑ කියලාත් අම්මා කියනවා. සතුට හොයාගන්න තියෙන එකම මාර්ගය තමන් විසින්ම සතුට හොයා ගැනීම විතරමයි කියලා අම්මා නැවතත් කියනවා. අම්මා තනිවම කණිකව හදාගනිද්දි සමාජයට hina වෙලා තියෙනවා. කණිකගේ අම්මා හැම වෙලේම ජීවත් වෙලා තියෙන්නේ එයාට ඕනි විදිහට. අපි කාටවත් සොරි කියන්න ඕනිත් නෑ. අපි ගැන ලැජ්ජ වෙන්න ඕනිත් නෑ කියලා අම්මා කණිකට කියනවා. කණික අම්මගෙන් අහනවා ඔයා සතුටින්ද ඉන්නේ කියලා. එතකොට අම්මා ඌ කියනවා. අම්මා කියනවා ඔයාටත් හැමදේම තියෙනවා. ඔයත් කිසිම දෙයකට දුක් වෙන්න එපා කියලා. කණිකගේ හිත හැදුවට පස්සේ අම්මා තව දෙයක් කණිකට කියනවා. දවසක් පුංචි කාලේ කණිකට වැලන්ටයින් කාඩ් එකක් ලැබිලා තියෙනවා. හැබැයි අදටත් කණික දන්නේ නෑ ඒ වැලන්ටයින් කාඩ් එක එව්වේ කවුද කියලා. හැබැයි අම්මා දන්නවා කණිකට ඒ කාඩ් එක දුන්නේ කවුද කියලා. කණිකට ඒ කාඩ් එක දෙන්න කියලා දීලා තියෙන්නේ කරන්. ඒ කියන්නේ ඉස්සරින්දන්ම කරන් කණිකට ආදරේ කරලා. ඒත් කණික එයා ගැන උනන්දුවක් දක්වපු නැති හින්දා තමයි එයා පල්ලවීට ලං වෙලා තියෙන්නේ. ඉතින් කණික මතක් කරනවා එදා පාටි එක දවසේ එයා කරන් එක කතා කරමින් හිටපු හැටි. කණිකට බීල වැඩි වෙච්ච හින්දා කරන් කණිකව හොටෙල් රූම් එකට එක්කගෙන ඇවිල්ලා. ඊට පස්සේ එයාව ඇඳේ නිදි කරවපු හැටිත් එයාට මතක් වෙනවා. කාමරෙන් යන්න කලින් කරන් කණිකට කියනවා ඔයා පරාජිතයෙක් කියලා කවදාවත් හිතන්න එපා. ඔයා චැම්පියන් කෙනෙක් කියලා. ඊට පස්සේ කරන් කණිකව කාමරෙන් නිදි කරවලා දොරත් වහලා කාමරෙන් එළියට යනවා. කණිකට මේ හැමදේම මතක් වෙනවා. එතකොට එදා රෑ කණිකගේ කාමරයට ඇවිල්ලා එයත් එක්ක රාත්‍රිය ගත කරේ කවුද? ඇත්තටම කවුරුත් ඇවිල්ලා නැහැ. මෙච්චර දවස් කණිකය කවුද කියලා හෙව්වනේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි. කණිකමයි. කණිකම තමයි එයාගේ සතුට හොයාගෙන තියෙන්නේ. මෙච්චර දවස් කණිකට නොලැබුණු තෘප්තිය එයාමයි හොයාගෙන තියෙන්නේ. කණිකට ඒක මතක් වෙලා එකපාරටම ඇඳෙන් නැගිට වෙනවා. කණික අම්මටයි ආච්චිටයි කියනවා මට ඒ සතුට ගෙනත් දීලා තියෙන්නේ කරන් නෙවෙයි, මගේ සතුට හොයාගෙන තියෙන්නේ මං විසින්මයි කියලා. ඊට පස්සේ කණික කෙලින්ම යන්නේ රාබයාගේ පාසලට. පාසලට යනකොට ඉස්සරහා ඉන්නවා කරන්. කණික කරන් එක්කත් කතා කරලා රැස්වීම ශාලාවට යනවා. වෙලාවේ ටීනයි පල්ලවිත් රැස්වීම ශාලාවේ ඉන්නේ. රාබයා වේදිකාවට නැගලා පාසලේ හැමෝගෙන්ම සමාව ඉල්ලන්න හදන්නේ. එයා සමාව ඉල්ලන්න හදනකොටම කණික වේදිකාවට දුවගෙන ගිහින් රබේයාගෙන් මයික් එක උදුර ගන්නවා. එයා රබේයාට කියනවා ඔයා කාගෙන්වත් සමාව ගන්න ඕනි නෑ කියලා. හැමෝගෙන්ම අහනවා ඇයි අපි මේ ලෝකේ සිද්ධ වෙන හැම දෙයකටම සමාව ගන්න කියලා. අපිට කියලා ජීවිතයක් නැද්ද කියලාත් එයා අහනවා. මායි මගේ අම්මයි සිංගල් වුණා කියලා අපි කාගෙන්වත් සමාව ගන්න ඕනි නෑ නේද කියලා කණික අහනවා. රාබයා වරදක් කරේ නෑ, වරද කරේ රෝහන්. ඉතින් රාබයා නෙවෙයි සමාව ගන්න ඕනේ, රෝහන් නේද කියලා කණික අහනවා. මේ විදිහට රාබයා දිරිමත් වෙන විදිහට කතා කරනවා. ඉතින් අන්තිමට රාබයා මයික් එක අරගෙන කියනවා මම කාගෙන්වත් සමාව ගන්නෙ නෑ, මම ආදරේ නිසායි ඒ දේ කරේ. ඒත් රෝහන් තමයි වැරද්දක් කරේ ඒක ඉන්ටර්නෙට් එකට දාලා කියලා. ඒ නිසා මම සොරි කියන්නේ නෑ කියලා රාබයා hina වෙලා කියනවා. ඒක අහලා පාසලේ ළමයි අත්පුල සන්නාදයක් දෙනවා. ළමයි හැමෝම තමන්ගේ හිත තුළ මෙච්චර දවස් හැංගිලා තිබුණු හැඟීම් එළියට ගන්නවා. එක ළමෙක් නැගිටලා කියනවා මට කෙට්ටු වෙන්න ඕනේ නෑ කියලා. තව ළමෙක් කියනවා මට සාම්ප්‍රදානුකූල වෙන්න ඕනේ නෑ කියලා. මේ විදියට හැමෝම තමන් අකමැති ඒත් සමාජයේ හින්දා කරන්න හිතාගෙන හිටපු දේවල් මීට පස්සේ කරන්නේ නෑ කියලා කෑ ගහලා කියනවා. කණිකගේ කතාව පාසලේ හැම ළමෙක්ගේම හිතට ධෛර්යයක් ගෙනත් දීලා. කණික මේ විදිහට වේදිකාවෙන් දැන් කතා කරමින් ඉන්නකොට පාසලේ සිකියුරිටිලා ඇවිල්ලා කණිකව බලෙන්ම එළියට උස්සගෙන යනවා. දැන් කණිකගේ යාළුවෝ දෙන්නම දන්නවා කණික වරදක් කරලා නෑ කියලා.
යාළුව දෙන්න කණිකව හම්බ වෙලා එයාගෙන් සමාව ඉල්ලනවා. කණික යාළුව දෙන්න වැළඳගෙන එයාලට සමාව දෙනවා. කණික දැන් අම්මයි ආච්චි එක්ක ගොඩක් සතුටෙන් ඉන්නේ. තමන්ගේ ජීවිතේම විනාශ වුණා කියලා හිතපු රාබයා උසස් අධ්‍යාපනය ලබන්න කොලේජ් එකකට තේරෙනවා. ඉතින් එයාගේ ජීවිතෙත් ලස්සනට ගත වෙනවා. මේ විදියට හැමදේම හොඳින් සිද්ධ වෙනවා. හැමෝම දැන් ගොඩක් සතුටින් ඉන්නේ. ඉතින් අන්තිමට කණික එයාගේ තනිකඩ ලෝකෙ ගොඩක් සතුටින් ජීවත් වෙනවා. සමහරු විවාහ වෙලා සතුටින් ඉන්නවා. තවත් සමහරු විවාහ නොවී සතුටින් ඉන්නවා. ඒක තමන්ගේ කැමැත්ත. ඉතින් අපිට කාවවත් විනිශ්චය කරන්න බෑ. පුද්ගලයාගෙන් පුද්ගලයාට සතුට විඳින විදිහ, සතුට දැනෙන විදිහ වෙනස් වෙනවා. ලෝකෙ හැම කෙනාටම සතුටින් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ නිසා කවදාවත් අනිත් කෙනෙක්ව විනිශ්චය කරන්න යන්න එපා. මේ වගේම තවත් ලස්සන කතාවක් අරගෙන ආයමත් ඔයාලා හැමෝට එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හරි. ඔන්න එහෙනම් හැමෝම ඉල්ලපු අපේ අලුත් වැඩේ. මේක දිවෙන්නේ අපි ටෙස්ට් කරපු රුපියලක් හරි අපි තෝයපු ඊමනි. එහෙම නැත්නම් ඔන්ලයින් සල්ලි වෙන ක්‍රම ගැන. අපි මෙන්න මේ අපේ ඩොලර් බසාරේ අලුත් චැනල් එකේ දානවා. දැන් තමයි තීරු කීපයක් අපි දාලා තිනවා. ඉතින් අපේ ඩොලර් බසාරේ චැනල් එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වීඩියෝ එක අවසන් වෙන්නේ. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න වගේම මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔය දිගටම ෆිල්ම් රීකප් වීඩියෝ බලගෙන ඉන්නම්. අපේ channel තුනක් තියෙනවා. පීබසාරේ සේ, පිච්ච බසාරේ, සිනමා ප්ලස්. අපේ channel තුනත් එක්කම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සමුගන්න හැමෝටම සුබ දවසක්.